හලෝ මම දකුණු පළාත් සභා මන්ත්‍රී රත්තරන්. හලෝ රත්තරන්. කොහමද 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 ඉන්නේ? නේ නෑනේ, දන්න දේ තමයි කියලා තියෙන්නේ. කියන මන්ත්‍රී තමා මාර කතාවක් ආවද? හිටලා ඉන්නේ හොඳටම. හිට වෙන්නේ ඉතින් සත්‍ය වෙච්චත් ඕනි. ඉතින් සත්‍ය වාරද තමයි තියෙන්නේ. ඉතින් මේ මොනවා කරන්නද? පක්ෂෙනු හැමතැනින්ම ඉතින් ගහන වට කරලා ඒකට. හදයි මෙහෙමයි. ඔව්. ඇත්ත වුණොත් ගොඩ. ආ? ඇත්ත වුණොත් නම් ගොඩ. නෑ කොල්ලෝ, ඇත්ත තමයි. ඉතින් මම මේ බොරුවක් කියද මේක ඕගෙන කියලා නඩුවකුත් තියෙනවා. අපේ දිගම්බර දාලා තියෙනවා තොණ්ඩට මේ කුඩු ගහනවා කියලා. මම මේ නඩු වර්තාව කියුකෝ ඉන්නේ. ඒ කියන්නේ අපේ ගොඩක් අය ඉතින් පුරුදු වෙලා ඉතින් අපි මම කතා කළේ මන්ත්‍රීතුමා අපේ තියෙන දරු පරපුරයි මේ සේරම පුරුදු වෙලා මේක නැති නාස්ති වෙලානේ තියෙන්නේ. කුඩු හබ් එකක් වෙලා එක බොරුවක් නෙමෙයිනේ. දැන් ඉන්ටර්නැෂනල් ස්කූල් වල මේ 25-30ක් වගේ පුරුදු වෙලා. ඒතකොට අපේ පාර්ලිමේන්ට් එකෙත් මේ බොහෝ අය ඉන්නවා. ඒ කියන්නේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව කීප දෙනෙක්ම අහුවෙලා මේ මත් උදුරට අහුවෙලා ඉන්නවා. කොකේන්ද, ස්ටිකර්ද, කුඩුද, ගංජාද, හෂීස්ද? මම නම් කියන්නේ නැමතුවා මුන් එකයි කාලල දෙන්න ඕනේ හැමයි ඉතින්. හරි? ඔව් අනේ ඉතින් මොනවා කරන්නද? කට්ටියම ගිහලා මට විනය පරිශය තියලා අයින් කරලා මාව පක්ෂනුත් අයින් කරලා මැදුරේ නැති කරලා ඔහොම නේද? පණිවිඩ කාඩට වෙටි දෙමින් මම ලංකාවේ කරන්නේ ඉතින්. කීපේ කාඩ ගහනවා මිසක් කිව්වේ මොකද්ද කියලා වෙන්නේ නැහැ නේ. මන්දක යාතු කිරියල්ල මන්දක කිරියල්ල මෙතුමාට මොකද්ද කමිනුට පත් කරලා තියෙන්නේ? මංගෝ හොරා ගම්මගේ තේනහන වගේ වැඩක් දන්නේ නැහැ මේක කියලා. මිනිහා නම් බොන්නේ නැහැ. ඒක මිනිහාගේ වයසට මිනිහා බොන්නේ නැහැ. නමුත් අපේ දැන් එතන අපේ ඈත් ඉන්නවා ඒ පැත්තේ ඈ ওই විදේශ ප්‍රේමී ගොඩක් අය බඩු මේකෙදිත් ගහලා තමයි එන්නේ ඇතුළට. එතන ගහපු MSD එකේ අයවත් කියපු අය වස් කරලා තිබුණා. වේතදානි දන්නවා. ඒ කියන්නේ කාපාකේ ගන්න. මේ මාර කේද ගන්න සිද්ධියන්නේ මේක. ඔව් ඒ හැබැයි පොඩි උන්ට අන්තිතුමාවක එෆෝඩ් කරන්න බෑ. එක පෙක් එකක් 10,000 15,000ක් වෙනව නෙමේ. ගංජාමුගේ මේ මිටික් ගහනවා වගේ නෙමේ. මේක එක්ස්පෙන්සිව් නේද? කොකේන් ගණන්නේ? කොකේන් ගණන්නේ හෙන ගණන්. ඒක දෙන නිව් මේ එෆ්ඒ එක අපිට ෆැසිලිටි එකනේ මේ පහසුකම් සපෙන් මේ මෙයාවත් අල්ලගෙන ඉවරයි අපි. ඒ කියන්නේ යාවත් මේ ලතිෆ් මහත්තයා මොනිටර් කරන් ඉවරයි කවුද දෙන්නේ කියලා. නෑ මේගොල්ලෝ මේක පැකට් එක දාන් ඇවිල්ලා අර ක්‍රෙඩිට් කාඩ් එකනේ මේක මේ වෙන් කරන්නේ කරලා ඉතින් ගාලා නහයට තියලා අදිනවා. ඇඩ්වර්ට් වශයෙන් සොඳුරු ලෝකයක කියලා ඒගොල්ලෝ කියන්නේ. අනේ මන් දන්නේ නැහැ. කොහොමනේ කොන්ෆිඩන්ස් උත් වෙනවලු ලොකු ආත්ම ශක්තියකුත් වෙනවලු. බබයි ඉතින් පුතේ මේක ඓතිහාසික වැඩක්, ඉතිහාසගත වෙන වැඩක්. මේක අල්ලලා දුන්නොත් නම් අල්ලලා දෙන්න පුළුවන්. වැඩේ තියෙන්නේ දවස් 3යිලු ඇඟේ DNA වලින් ගන්න පුළුවන්. දෙක එක බ්ලඩ් රිපෝට් දෙන්නේ නැහැ නේ. ඔය කෑ ගැහුවට කවුරුත් බ්ලඩ් චෙක් කරනවට කැමති නැහැ. හා කැමති නෝට සීනි කොලෙස්ටරෝල් උත් තියෙන එක එක තව ඒවත් තියෙනවා. ඒවත් අහු වෙනවනේ ඕවලි මල කෙලියක් වෙනවා. මුන්ට පේන්නත් එක ඉස්සෙල්ලා ගිහලා ඔබතුමා දෙන්න තියෙන බ්ලඩ් එකක් මොන්න මම නම් දුන්නයි කියන්නේ. මගේ වැඩේ පස්ස චෝදනාවන්නේ මමනේ චෝදනා කරන්නේ. මම කිව්වා මම ඕනලා කිගුරින් සාම එකක් මේකක් දෙන්න ගමද. මගේ බ්ලඩ් රිපෝට් එක තියෙනවා පාර්ලිමේන්ට් එකේ මේ අපි මේකේ තියෙනවනේ. මොකේද මේ අපේ මෙඩිකල් සෙන්ටර් එකේ පාර්ලිමේන්ට් එක ඇතුළේ තිබ්බ තියෙන්නේ. හරි මම ගන්නම් ඔබතුමා. ඔයා මොනවද කිව්ව මට බැන්න කියලා ආරච්චියක් ආවා. ඔයා මට මොකද කිව්වේ? මට මන් දැක්කේ නෑ මොකක් හරි කිව්වයි කියලා. කවුද කිව්වේ? නෑ මම කියන්නේ හැම තිස්සෙම මේක කරනවා නම් මේ කියනවා නම් මේ ඇත්ත දෙයක් නම් ලොකු දෙයක්. ඇත්ත දෙයක් නම් මේක අල්ලන්න ඕනේ. මම කියන්නේ නතුව කියලා වදන්නේ අල්ලන්න ඕනේ. නෑ මෙතෙක්කල් කිව්වේ. මොකද පාඩේ කරගෙනම අල්ලගෙන ඕනේ. මන් දිතුවා මෙතෙක්කල් කිව්ව මොකද්ද බොරු වෙලා තියෙන්නේ කියන්නකො. හලෝ සීඑස් කේ වෙඩින් එකට ගියා කියලා කිව්වා. ඒක හරිනේ. පර මේ ගර්මන් ෂෙෆර්ඩ් බල්ලාගෙන කිව්වා. ඒක හරිනේ. එතකොට ඇවන් ගාඩ් ගැන කිව්වා. ඒක හරිනේ. බැඳුම් කරගෙන කිව්වා. ඒ හරිනේ. මගේ පක්ෂ විපක්ෂ ભેදෙන්නේ නැහැ නේ. ඔයා දන්නවනේ ඉතින්. හොරා නම් හොරා, වංචාකාරයන් වංචාකාරයන්. මම එකට අපේ මේ පක්ෂිනු නඩු දාගෙන විනය කමිටු දාගෙන මම ගෝරිලා ගන්න මිනිහනේ. මම කියන්නේ අපි ජනතාව එක්ක වැරදක් කරා නම් කවුරු කළත් එකයි. ඒකයි. මගේ කිසිම මගේ තොරතුරක් මම ආවට ගියාට කියන්නේ නැහැ මේ මේ වාර්තා සර්ටිෆයිඩ් කෝපි නඩු වාර්තා සේරම සටි කරලා මම කියන්නේ. උසාවිය ගැන කිව්වද කියලා තස් කරගන්නේ නැහැ නේ. ඇත්තටම මේ
ඇතරම නඩුකාරු මේ ගැන කිව්ව එක දැන් නඩු විෂයතාවක් තියෙනවා ඒවල කිසි ඇත්ත තමයි කියලා තියෙනවා අය ඉලාස් කරගන්නේ තියෙන සියර ඒවට ඔව් එතුමා උසාරිය ගැන කිව්වකත් අයින් කරගත්තේ නැහැ නේද නෑ 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 ඒක එහෙම තමයි ඇත්තනේ ඉතින් අපි අම ඔය අඹ ගෙඩි හයක් කඩාගත්ත අම්මා කෙනෙක්ව දවස් දෙකක රිමාන්ඩ් කරනවා ඕල් ගෙඩි බාගත්තම කොස් ගෙඩියක් කඩාගත්තා ලෝකෝරු ටික හැමදාම එළි මගේ පෞද්ගලික දෙයක් නෙමෙයි මන්දිතුමා මේක ඔගොල්ලොත් ඔය සහයෝගය දෙන මොකද මේක මහා විනාශයක් මේක මේ කියන්නේ මේ අක්කු මේ අද දැක්කද අර මේ කාගේද මහා කඳුරේ මදුස්කේ කවුන්ටර්ල ඉතරක් තියෙනවා කෝටි 1000ක් කවුන් 23ක කෝටි 1000ක් ඒ කියන්නේ දැනට හොයාගත්ත එක තව කොච්චර ඇද්ද මේක මහා බිස්නස් එකක් මේක මහා විනාශයක් අද ඉස්කෝ ඒ ලෙවල් ක්ලාසස් වල අද සමහර ડોක්ටර්ස් කියලා දැන් අන්න පෙරේ දැල්ලුව දැක්කද ස්වාමින්වහන්සේ කෙනෙක් කළු මොවිල හොස්පිටල් එකේ කක්කුස්සියේදී හෙරොයින් ගහලා අවුවිලා දැක්ක නේද ඒක ඔව් මම දැක්කා බලන්න ඉතින් ස්වාමින්වහන්සේලා ගහනවා කිව්වම මගේ තර්කේ ස්වාමින්වහන්සේලා ගහනවා නම් එතකොට බැංකු ඩිලදාරි ගහනවා නම් ડોක්ටර්ස්ලා ගහනවා නම් අපේ මන්තිවරු නොගහයි ඉතින් මන්තිවරු ඒ කට්ටියට වඩා හොඳ බබාලද ඒක හරි ඒකයි සත්‍ය නේද සත්‍ය බබාලද අයියෝ ඒකනේ හරියම තමයි මට ඇලර්ට් එකේ මේක දුවගේ නම්බරේ මම මේ නම්බරේ මාළඟ නැහැ ම අපි ඒ කාලේ ඉන්න කාලේ නම් මට මේ නම්බරේ ඕනක් ගන්න ඕනලා කොල්ලක් ගන්න මම මේක සේව් කරගන්න ඕකේ ඕකේ ජය වේවා සපෝට් එක ඕන ඔයගලගේ පොඩ්ඩක් ස්ටඩි කරලා වැඩේ බලන්න වොයිස් කට් එකක් දෙන්න මේක ඇද හරි ෂුවර් 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 මම අද දෙන්න ඕකේ 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 හරි